සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලමගේ YouTube channel එකට අදත් අපි product එකක් ගලවන්නයි හදන්නේ. ඉතින් අද අපි ගලවන්නේ smart watch එකක්. මේක Android smart watch එකක්. මේකෙත් unboxing video එක සහ review video එක description එකේ තියෙනවා. ඔයාලට ගිහලා බලා ගන්න පුළුවන් මේ smart watch එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි මේක දැන් ඕපන් කරගෙන බලමු box එක. ඉතින් මේ smart watch එකත් 100%ක්ම වැඩ කරන smart watch එකක්. ඉතින් මේ watch එක තමයි අද අපි ගලව ගන්න හදන්නේ. අපි මේක on කරලා බලමු. මේ smart watch එකේ කැමරා එකකුත් තියෙනවා. අපි ගලවලා බලමු මේ smart watch එකේ ඇතුළ කොහොමද කියලා. ඉතින් මම මේක off කර ගන්නවා මුලින්ම. දැන් අපි මේකේ back cover එක ගලව ගමු. ඒකට පුංචි tool එකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ. ඊපස් අපිට පුළුවන් මෙන්න මෙතන දාලා මේක මේ විදිහට උස්සන්න. අපිට බලා ගන්න පුළුවන් smart watch එකේ back cover එක ගැලෙව්වට පස්සේ battery එක තියෙනවා. අපිට මේ battery එකත් බොහොම පහසුවෙන් මෙන්න මේ විදිහට ගලවලා අයින් කර ගන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් sim compartment එක සහ memory card slot එක. ඉතින් මම මෙතන memory card එකත් ගලවලා අයින් කර ගන්නවා. දැන් අපිට මේකේ එන හතරක් බලා ගන්න පුළුවන්. මේ එන හතරත් අපි ගලවලා අයින් කරගමු. ඉතින් මේ එන හතර ගලවලා අයින් කරලා පස්සේ අපිට මේකේ බෙල්ට් එක ගලවලා අයින් කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ස්ටිකර් එකක් වගේ තියෙන අපි බලමු මොකද්ද මේ කියලා. මේක හරියටම දන්නේ නැහැ මොකද්ද කියලා. අපි බලමු මේක ඕපන් කරගෙන ඊළඟට අපිට මේ ප්ලාස්ටික් කවර් එක මෙන්න මේ විදිහට ගලවලා අයින් කරගන්න පුළුවන්. ඉතින් මේක ගලවලා අයින් කරනකොට පරිස්සම් වෙන්න ස්පීකර් එක තියෙනවා. ඒ වගේම වයිබ්‍රේටර් මෝටර් එක මේක ඇතුලේ තියෙන්නේ. ඒ වයස් ගැලවෙන්නේ නැති වෙන්න පරිස්සමට ගලවලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා රිබන් එකක්. අපිට මේ රිබන් එකත් මෙන්න මේ විදිහට ගලවලා අයින් කර හැකියි. මේ රිබන් එක තමයි ඩිස්ප්ලේ එකට කනෙක්ට් වෙන රිබන් එක. ඊළඟට අපිට තව රිබන් එකක් බලා ගන්න පුළුවන් මෙතන. අපි ඒකත් ගලවලා අයින් කරගමු. දැන් අපිට මේ බෝඩ් එක ගලවලා ගන්න පුළුවන් එළියට. මෙතන තියෙනවා කැමරා එක. මේකත් අපි පරිස්සමට එළියට ගන්න ඕනේ බෝඩ් එකත් එක්ක ගද්දී. ඊළඟට මෙතන රිබන් එකක් යනවා බටන් එකට. ඒකත් අපි ඔව ගන්නනේ නැත්තම් මේක එළියට ගන්න බෑ. මේක තමයි ඩිස්ප්ලේ එක. මේක අපිට ගලව ගන්න බෑ. ඉතින් මේ වගේ ගොඩක් ගණන් අඩු ස්මාර්ට් වොච් වලට අපිට පාර්ට්ස් නම් මිලදී ගන්න නැහැ මාකට් එකේ. කියන්නේ ඩිස්ප්ලේ එකක් පිච්චුනොත් අපිට ඩිස්ප්ලේ එකක් මේ වගේ වෙනවම අරගෙන දා ගන්න වගේ ටිකක් අමාරුයි. හොයා ගන්න හැකියාවක් නැහැ වෙළඳපොලේ. ඉතින් මේක තමයි මේ ස්මාර්ට් වොච් එකේ මේන් බෝඩ් එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් රිබන්ස් කිහිපයක්ම තියෙනවා. මෙතන තියෙනවා බටන් වලට සම්බන්ධ වෙන රිබන්. ඊට පස්සේ අපිට කැමරා එක බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් පුංචි කැමරා එකක් තමයි මේ ස්මාර්ට් වොච් එකේ ඉන්නේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් USB port එකක් තියෙනවා මේ ස්මාර්ට් වොච් එක කම්පියුටරයකට සම්බන්ධ කරන්න. ඒ වගේම charge කරගන්න තමයි මේ USB port එක පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ මේ අනිත් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් SIM holder එක තියෙනවා. ඊට පස්සේ memory card holder එක තියෙනවා. ඉතින් මේක ඇත්තටම පාවිච්චි වෙන්නේ ඇන්ටනා එක විදිහට. signal receive එක තමයි මේ අපිට බලා ගන්න පුළුවන් GSM signal receive එක. ඉතින් ওই දේවල් තමයි මේ smart watch එක ඇතුලේ තියෙන්නේ. අපි දැන් මේ smart watch එක තිබුණු විදිහට නැවත වතාවක් set කරගමු. ඉතින් මේ set කරගන්නකොට මේ buttons නැවත වතාවක් තිබුණු විදිහටම තියාගන්න. එහෙම නැත්නම් smart watch එක වැඩ කරන්නේ නැති වෙයි. We'll be right back.
හයි කරගෙන ඉවරයි. දැන් අපිට මේ බැටරි එක දාලා බෑක්අප් එක දාලා ඔන් කරගෙන බලන්න පුළුවන් වැඩ කරනවද කියලා. ඉතින් මුලින්ම මම මේකේ ගලවගත්ත මෙමරි කාඩ් එක නැවත වතාවක් මේකට දා ගන්නවා. ඊට පස්සේ මම මේකට බැටරි එක දා ගන්නවා. දැන් අපි මේකට බෑක් කවර් එක දාගමු. දැන් අපි මේක ඔන් කරගෙන බලමු. වොච්චේ කිසිම අවුලක් නැතුව වැඩ. ඔන්න අදත් අපි ප්‍රොඩක්ට් එකක් ගලවලා නැවත වතාවක් ට්‍රයි කරා. ඉතින් මේ වගේ වීඩියෝස් තව ගොඩක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. තව ප්‍රොඩක්ට්ස් ගොඩක් මේ වගේ ගලවන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තවමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ගොඩක් තව ඉදිරියේදී බලාගන්න. වීඩියෝ එක නරඹට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතනනම් like කරන්න, comment කරන්න, share කරන්න. සුබ දවසක් වර හැමෝටම. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු.